ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි පින්වත් ස්වාමින්දයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ එක්වරම හඳුනා ගැනීමට නොහැකි වූ යායයි අසා සිටිමි. අසා ඇත්තෙමි. පුක්කුසාති සීම පස්සක තවසාන්ටද එසේ මුලින්ම ඇත කියා හඳුනා ගන්නට නොහැකි වූවාද? පුක්කුසාති සී මම ප්‍රශ්නේ ගොඩක් දිග එකක් හින්දා ප්‍රශ්නේ මැදටම උත්තර දීගෙන යන්නම්. පුක්කුසාති වගේම පස්සක තවසාන්ටත් මුලින්ම බුද්ධත්වයට පත් වුණා කියලා හඳුනාගන්න නොහැකුණාද කියලා ඇහුවොත් හඳුනාගන්න බැරි වුණා. ඒ තමයි භාගවතුන් වහන්සේ ඔවුන්ගේ ඉන්දිය බලධාරම ආදී දියුණු කරගෙන ධර්මයේ දේශනා කරලා ඔවුන්ව නිසි මට්ටමට ගන්න ඕනෙ හින්දා භාගවතුන් වහන්සේ විසින්ම කළ දෙයක්ය. භාගවතුන් වහන්සේ විසින්ම තමයි පුක්කුසාතිත් පස්සක තවුසනුත් වගේ අයට අර විදියට ක්‍රමානුකූලව ධර්මාබෝධය ලබා දෙන තත්ත්වයට ගත යුතු හින්දා හඳුනාගන්න බැරි තත්ත්වයට පත් කළේ. ඒක භාගවතුන් වහන්සේ ඔවුන්ගේ පුක්කුසාතික පස්සක තවුසනක సంతාන බලලා තමයි ඒ කටයුත්ත කළේ. බුදුරජාණන් වහන්සේ රස්මාලා සහිතව සිටියේ නම් හඳුනා ගැනීමට නොහැකි වූයේ මන්ද? පින්වත්නි, ඔය ඇත්තෝ හැම වෙලාවෙම ඔය ඇත්තන්ගේ කමිසේ ඇඳගෙනමද ඉන්නේ? ඔසරිය ඇඳගෙනමද ඉන්නේ? ඔය ඇත්තන්ට අවස් වුණාමනේ ඒක භාවිත කරන්නේ. භාගවතුන් වහන්සේට සම්බුද්ධත්වයෙන් හතරවෙනි සතියේ තමයි රැස්වි දෙන්න පටන් ගත්තේ. පဋාණේ මෙනෙහි කරනකොට භාගවතුන් වහන්සේට අවශ්‍ය වේලාවට ඒ ගත හැකි, අනවශ්‍ය වේලාවට ඒ ගන්නෙ නැහැ. ඔය ඇත්තොත් ඔබට උවමනා වෙලාවට අවශ්‍ය ඇඳුම ඇඳගන්නේ. තියෙන කවුන තියෙන විදිහ තේරුම් ගන්න නැතුව භාගවතුන් වහන්සේට අභියෝග කරන්නට උත්සාහ කරන හින්දයි සමහරුන් ඔය වගේ වරදවා තේරුම් අරන් ඉන්නේ. ඔය ඇත්තෝ එයට අනුකම්පා කරන්න. බුදුරජාණන් වහන්සේ පාතිහාර අන්දන වදාල් නැති බව අසා ඇත්තෙමි. එසේනම් ධාතුන් වහන්සේ රුවන්වැලිසෑය ධාතු ගර්භයේ තුළ ජීවමාන ශරීරයෙන් වැඩ ඉන්නවා යයි කියති. එවැනි දේ නිර්මාණය වන්නට ඇත්තේ ඇයි? සද්ධා වැඩි කිරීමට කිසිසේත්ම නැහැ. බුදුරජාණන් වහන්සේ පාතිහාර කිව්වහම දේශනා පාතිහාරය, අනුශාසනා පාතිහාරය විදිහට පාතිහාර දේශනා කරනවානේ. එතකොට ඊර්ති පාතිහාරය කියන්නේ එතරම් තැකිය යුතු දෙයක් නෙමෙයි. නමුත් භාගවතුන් වහන්සේගේ අදිෂ්ඨානයක් තියෙනවා. ඔබේ අවධානය යොමු වෙන්නේ අනාගතයේ දවසක වෙන ඊර්තිපාතිහාරයට විතරද? ඇයි ඔය ඇත්තෝ අනාගතයේදී වෙන්න තියෙන එක කවුණක් විතරක් අල්ලගෙන ඉන්නේ දේශනා පාතිහාර හැමදාම මේ භූමිය උදේ ඉඳන් රාත්‍රිය දක්වා වෙද්දී? ඇයි ඒක බලන්න බැරි? ඔය ඇත්තන්ට පේන්නේ අනාගතයේදී විය හැකි එක පාතිහාරයක් විතරයිද? ඇයි හැමදාම භාගවතුන් වහන්සේ දේශනා කරපු තුන් සීසද්දා මේ දේශනා වෙනවානේ? ඒ පාතිහාරය අතිවිශිෂ්ටයිනේ. ඒ අතරින් පතර අනිත් පාතිහාරයක් තිබීම මොන තරම්නම් අලංකාරයක්ද? භාග්‍යවතුන් වහන්සේ පාතිහාරය පාන්නට අන්දන වදාලි නැහැ. භාග්‍යවතුන් වහන්සේ විනය නීති පැනෙව්වා. ඒ විනය නීති පනවපු බුදුරජාණන් වහන්සේම සැරියුත් මහරහතන් වහන්සේට එහෙම පාතිහාරය පාන එපා කළ කලින් විනය නීති පනවල පිනුවම් පාන දවසේ සාරිපුත්තිය පාතිහාරය පාන්න කියලා දේශනා කළේ. මොග්ගල්ලාන පාතිහාර පානය කර දේශනා කළේ. යසෝදරාවනි පාතිහාර පානය කර දේශනා කළේ. මහා ප්‍රජාපති ගෝතමියනි පාතිහාර පානය කර දේශනා කළේ. ඔය ඇත්ත වැඇති තැනින් අල්ලගන්න ගිහිලා ඔය පටලවගෙන තියෙන ඕක ඔබේ දුගතියට හේතුවක් වෙනවා. ඒක දුගතියට යන්න හේතුවක් වෙනවා. හැබැයි සුගතියට යන්න හේතුවක් වෙනවා. මෙන්න මෙහෙම. මොකද පාතිහාර පානවා වගේ දෙයකට විතරක් ධර්මයේ වෙන් කරන්න ගියොත් චතුරාර්ය සත්‍ය ධර්මයේ වැහිලා යනවා. චතුරාර්ය සත්‍ය ධර්මයේ වැහෙන්න දෙන්නේ නැතුව දේශනාව තුලින් ධර්මාබෝධය ලබන භාග්‍යවතුන් වහන්සේමක් ලෝකෙ පහළ වෙන්නේ පාතිහාරෙ පෙන්වන්න නෙමෙයිනේ. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න ඒ ගමන් මගේදී අතුරු ප්‍රතිඵලයක් තමයි මේ පාතිහාර පාන පුළුවන්කම, අභිඥාව උපදවා ගන්න පුළුවන්කම. අර ප්‍රතිඵලය ලැබුවට පස්සේ මේවත් අතරින් පතර සිදු වුණා කියලා ගැටලුවක් නැහැ. ඒව එහෙම වෙලා තියෙන ඉතිහාසෙ වර්තමානෙතලා තියෙනවා. අනාගතයේදී සිද්ධ වේවි. බුදුරජාණන් වහන්සේ ඔබහන ප්‍රශ්නේ, බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ පාතිහාරයක නිර්මාණය වී ඇතිනම් වත්මන් ජනයාට ඒ දැක බලා ගැනීමට හැකි නොවේද? පින්වත්නි, භාග්‍යවතුන් වහන්සේගේ සම්බුද්ධ ශරීරය
මේ ශාසනික අන්තර්ධානයේදී විවිධ තැන්වල රැස්වෙලා තියෙන ධාතුන් වහන්සේලා ස්වර්ණමාලී චෛත්‍යරාජානන් වහන්සේ ළඟට රැස්වෙලා ඉන්පස්සේ නාගදීපයට වැඩම කරලා ඉන්පස්සේ දඹදිව බුද්ධගයා භූමියට වැඩම කරලා එතනදී ධර්ම දේශනාවක් පවත්වා අතුරුදහන් වීමේ සිදුවීමක් සිද්ධ වෙනවා අනාගත දවසක. එතකොට දැන් වර්තමාන ජනයාටේ දැක බලා ගැනීමට හැකි නොවේද කියලා ඇහුවොත් මේ වර්තමාන ජනයාට අපූර්වවටම සෝවාන් මාර්ග ඵලයට පත්වීම කරගන්න පුළුවන්. මොකද ඔය ඇත්තන්ට එය දකින්න නෙමෙයි. ඒ අනාගතයේදී වෙන දෙයක්නේ. වර්තමානයේදී දකින්න පුළුවන් දේන ඔබේ ඔය කියන සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසය නැති කළ පළවෙනි නිවන් දැකීමන සෝවාන් මාර්ගයට පත්වීම. දෙවන නිවන් දැකීම වන සක්කදාගාමී මාර්ගයට පත්වීම, තුන්වන නිවන් දැකීම වන අනාගාමී මාර්ගයට පත්වීම, හත්වන නිවන් දැකීම වන හතරවන නිවන් දැකීම වන අරහත් මාර්ගයට පත්වීම. ඔය විදිහට පින්වත්නි සතරමග සතරඵලයන්ට පත්වෙන්න ඔබට පුළුවන්කම තියෙනවනේ. ඒක බලන්න අනාගතයේදී වෙන දෙයක් වර්තමානයේදී ඔබ කල්ැතුව ගන්න යන්න එපා. ඔය ඇතෝ තේකලී ඉරන්න පුළුවන් වෙන්නේ අරටුව බැස්ස ගහකින්නම්. ඒකට තව කාලේ තියෙනවා නම් පැලයක් වෙලා තියෙන වෙලාවේදී තේකලී ඉරන්න උත්සාහ කරන්න හදන්න එපා. ශාසනය අතුරුදහන් වෙන්න තියෙන කාලයේදී සිදුවන දෙයක් අද ඔය ඇත්තු ගන්න උත්සාහ කළාට ඒක අද ඔය ඇත්තට කරන්න බෑ. එවැනි ප්‍රවාද නැතුව බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල සද්ධාව සකසා ගැනීමට නොහැකි නම් එහෙව් සද්ධාවක ඇති ඵලය කුමක්ද කියලා ඔබ අහලා තියෙනවා. පින්වත්නි ඒ කාලවලට සිද්ධ වන්න තියෙන දේවල් ධර්මයේ සඳහන්ව තිබුණතින්. එහෙම තියෙද්දි ඔය ඇත්තෝ අචල සද්ධාවක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි සකසා ගැනීමට නොහැකි නම් කියලා අහද්දි ඇයි අර වගේ දේවල් ඔබ විශ්වාස නොකළා? ඔබට සද්ධාවක් ඇති කරගන්න බැරි. ප්‍රවාද නැතුව බුදුරජාණන් වහන්සේ කෙරෙහි සද්ධාව අපූර්වවට ඔබට සකස් කරගන්න පුළුවන්නේ අරහන් බුදු ගුණේ ගත්තත් ඇති. සම්මා සම්බුද්ධ විජ්ජාචරණ සම්පන්න සුගත ලෝක විදූ අනුත්තර පුරුෂ ධම්මසාරති සත්තා දී මනුසාන බුද්ධ භගවා කියන බුදු ගුණේ ගත්තත් ඇති. හරි, අපි කියමුකෝ බුදු ගුණ නවයට යන්නේ නැතුව දහම් ගුණ සංගුණ වලටත් ඔබට යන්නේ නැතුව අතිසුඛ භෝගසුඛ අන්නසුඛ අනවජසුඛ කියන සැප හතරට ගියත් ඔය ඇත්තන්ට අනේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු මේ සැප හතර ක්‍රියාත්මක කර මම ගිහි ජීවිතය හැරිම සුවසේ ඉන්නවනේ කියලා භාග්‍යවතුන් වහන්සේ ගැන සද්ධා ඇති කර ගන්න පුළුවන්නේ. සතුට මෙරීමෙන් වැළකීලා සොරකම් කිරීමේ කාමේවාද හැසිරීමෙන් වැළකීමේ ඒ සම්මා කම්මන්තේ යෙදිලා ඔය ඇත්තන්ට පුළුවන්නේ අනේ මම සතුට මෙරීමෙන් වැළකුණා සොරකම් කිරීමෙන් කාමේවාද හැසිරීමෙන් වැළකුණේ බලන්නකෝ මම දැන් මිදෙන සැපේ සුවේ කියලා. ඒකනත් බුදුරජාණන් වහන්සේගෙන අචල සද්ධාවක් ඇති කර ගන්න පුළුවන්නේ. ඔය ඇත්තන්ට ඊදිපාතිහාර වගේ දේවල් සම්බන්ධව සද්ධාව ඇති කර ගන්න ඕනේ නැහැ. කවුද කියන්නේ ඒවකින් සද්ධා වැති කර ගන්න කියලා? බුදුරජාණන් වහන්සේවත් ඒවට සද්ධා වැති කර ගන්න කවුරු විදිය දේශනා කළේ නෑ නේවා. භාග්‍යවතුන් වහන්සේත් පින්වත්නි ඒවා කරන්න එපා කියලා දේශනා කළේ ඔය ඇත්ත වගේයි මේ සමාජ ජීවත්වනේ හින්දා. ඔය ඇත්ත වගේයි ඉන්නේ හින්දා තමයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාව විශිෂ්ට පාරතිහාරයක් විදියට දේශනා කළේ. මේ දේශනා කරන ධර්ම දේශනාව තුළින් ඔය ඇත්තු තුනුරුවන් දැන හන්නාගෙන චතුරාර්ය සත්‍ය අවබෝධයට පත් වෙන උත්සාහවන්ත වෙන්න. ඒතර පාතිහාර පස්ස ඔය ඇත්තු යන්න එපා. ඒක බුදුරජාණන් වහන්සේ එපා කියලාම තියෙනවා කියලා ඔබගේ මේ ප්‍රශ්නේම තියෙනවානේ. එහෙම තියෙද්දිත් ඔය ඇත්තු ඒ මතයේම එල්ලිලි ඉන්නේ නැතුව ඔබේ ප්‍රශ්නෙන් ඔබම දීලා තියෙන උත්තරයේ තුලම එල්ලිලා ඔය ඇත්තු භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ධර්මයේ පිළිපැදලා චතුරාර්ය සත්‍ය අවබෝධඥානයෙන් කෙලසොන්නසන්නට අදිස්ථානශීලීව කටයුතු කරගන්න. එහෙම නැත්නම් ඔබේ ඔය බුද්ධියෙන් ඇති තේරුමකුත් නැහැ.